more dry skin? Uh-huh. Nile Full Pass. Nothing heals like Nile Naturals. අනේ මට මුකුත් ගේන්න බැරි වුණා කෙල්ලේ ඉක්මනට ගියා ඉක්මනටම ආවා ඒත් මම බැලුවා ලොකු නෝනලා කොහෙද ගියේ කියලා මටත් කියන්න තු මට උඹටවත් කියන්න බැරි වුණා සුමිත්‍රා හැබැයිටම කලබලේ කොහෙද ලොකු නෝන ගියේ ඒ ගැන මගෙන් අහන්න එපා මට උඹටවත් ඒක කියන්න බෑ හොඳයි ලොකු සුමිත්‍රා හැබැයි මට උඹෙන් එක දෙයක් දැනගන්න තියෙනවා. මොකද්ද ලකුණෝන? සුමිත්‍රා උඹ මට ඇත්ත කියපන්. හැබැයි ඔබ බොරු කිව්වොත් මට තේරෙනවා. උඹ දන්නවනේ ගැන. අනේ මගේ දරුව පල්ල ලකුණෝන. මම ලකුණෝනට බොරු කියන්නේ නැහැ. උඹ අර අනිල් කියන මිනිහට මෙහාට එන්න කිව්වද නැද්ද? මිත්‍රා මට ඇත්ත කියපන් උඹ ඒ මිනිහට කිව්වද අද අපි ගෙදර නැහැ කියලා අනේ සත්තයි ලකුණෝන මං ඒ මිනිහත් එක්ක වචනයක්වත් කතා කරන්න ගියේ හොඳයි උඹ කියන්නේ ඇත්ත කියලා මං විශ්වාස කරනවා දැන් විශ්වාස කළාම හරිද මෙයා කියන ඔක්කොම ඇත්තද සුමිත්‍රා කියනවනේ යා එහෙම දෙයක් කිව්වේ නෑ කියලා කුමාරි. ඉතින් නොකල වරදට මිනිසුන්ට චෝදනා කරන්න එපා. ඔව් ඉතින් අක්කටත් ලොකු මෙයාවනේ. මට දැන් තේරෙනවා කාට කාටත් මොනවද කරගන්න ඕනි කියලා. කාටවත් මුකුත් කරගන්න ඕනේ නෑ කුමාරි. මං අද කිව්වා කියලා හිතාගන්න. මෙයා කවදා හරි මෙහෙන් යන්නේ මේ වලව්වට ගිනි තියලා නැළලේ අලුත් ගාගෙන. අනේ දාර කාට කාටත් මේවට වග කියන්න වෙයි. අනේ මම වචනයක්වත් කිව්වේ නෑ ලොකු නෝන. මට ඒ මිනිහත් එක්ක කිසිම ඇයි හොඳයියක් නෑ. උඹ මේව ගණන් ගන්න එපා සුමිත්‍රා. දන්නවනේ ඉතින් පොඩි නෝනගේ හැටි. හඳුන්වා දෙන fair and lovely famous clean up cute pack face wash එකට අදම මාරු වෙන්න මම්මේ කියන දේ ඔය හැමදෙනාම හොඳින් හිතට ගන්න ඕන. හොඳින් හිතට ගන්නා වගේම හොඳින් පිළිපදින්නත් ඕන. එහෙමයි අපේ හාමුදුරුවනේ. ඔබ වහන්සේ කියනවා නම් ඉතින් හිතට විතරක් නෙවෙයි මුළු සරුවාංගෙටම උනත් ගන්නම්කො. අපි කවදාවත් ඔබ වහන්සේ කියන දේකට පිටින් ගියේ නෑනේ හාමුදුරුවනේ. රාහුල සූරතව දැනුවත් කරන්න ඕන සුබෝධගේ පොඩි මනසට හිරිහැරයක් නොවන විදියට මේ කාරණාව ගැන දැනුවත් කරන්න කියලා. එහෙමයි හාමුදුරුවනි. සූරතේ වගකීම බොහොම හොඳට ඉෂ්ට කරයි කියලා මට විශ්වාසයි. මමයි රාහුලයි මේ කාරණාව පිළිබඳව
හීම් බබයි දරපාන්වයි දැනුවත් කළ යුතුයි කියලා තීරණය කළේ මේ කාරණාව ඒ තරම්ම වැදගත් නිසා. එහෙමයි හාමුදුරනේ. මීට පස්සේ කිසිම කෙනෙක් මෙතනින් එහාට සුබෝධගේ මවගේ නම ගැන කිසිම කෙනෙකුට එලි කරන්න බෑ. ඒ මොකද හාමුදුරනේ? ඉන්න තැනක් මොකවත් නම් අපි දන්නේ නෑ. හැබැයි ති නම සුමිත්‍රා කියලා අපි දන්නවනවා. හීම් බබාගේ කටින් ඔන්න ඔය විදියට දන්න විස්තර ටිකක් එළියට පණීද කියලායි මට බය අපේ හාමුදුරුවනේ. හීම් බබා මීට පස්සේ මම කියන තුරු හීම් බබාගේ කටින් සුමිත්‍රාගේ නම පිටවෙන්න බෑ. තේරුණාද? වහන්සේ කියනවා නම් ඉතින් මන් නම් ඒ ගැන වචනයක්වත් කතා කරන්නේ නැහැ. මාත් ඉතින් කතා නොකර ඉන්නම් අපේ හාමුදුරුවනේ. මං තරන් රහස් රකින්න එකෙක් ඉන්නවා දැන් මේ ගමේ. ඒ කාලේ අපේ අප්පච්චගේ රහස් කන්දරාවක් රකින්න ඇති නේද හීම් බබා? හීම් බබා මේකත් ඒ විදියටම රකින්න ඕන. තේරුණාද? රහස් නම් ඉතින් රකින්න බැරි අපේ හාමුදුරුවනේ. ඒ ඇයි කියලා කිවන? ඒ ඇයි කියලා දැනට මමයි රාහුලයි හැර වෙන කවුරුත් දැනගන්න ඕන නැහැ. මෙන්න මේක විතරක් මතක තියාගන්න. සුබෝධ රැක ගන්න නම් අපි සියලුම දෙනා ඔන්න ඔය රහස රැක ගන්න ඕන. ඒ වුණාට ඉතින් අපේ හාමුදුරුවනේ ඇයිද කියලා දැනගන්න ක්‍රමයක්. හීම් බබා දරපාන් මේක මගේ අනක්. කුමන කරුණක් නිසාවත් සුබෝධ හාමුදුරුවන්ගේ මෑණියන් පිළිබඳව ඇය යන එන තැන් පිළිබඳව කිසිම දෙයක් එලි කරන්න බෑ. එමයි හාමුදුරනේ. රාහුල සෝරත දැනුවත් කරන්න පොඩි ළමයින් සමග සෑහෙන විමසිල්ලෙන් ඉන්න කියලා. එහෙමයි. ඔබ වහන්සේ අනත් දුන්නට පස්සේ සෝරත ඒ ආකාරයෙන් මිස්ට කරන්න. හොඳයි. ඊළඟට වෙන්න ඕන දේ මොනවද කියලා මම පස්සේ දැනුවත් කරන්න. රාහුල්. මහා ගොඩක් හිතේ තියාගෙන වචන දෙක තුනෙන් කියලා ඉවර කරවුවා. කරපම් මලියා මට නම් පේන්නේ මහා ගම් වතුරක් නෑදයි. අම්මට සිහිය නැති වෙලා තියෙන තාත්තා
ඉක්මනට එන්න තාත්තා අම්මා බලා ගන්න. නෝනේ. කුසේ උපන් පුතා වෙලා මාවත් දාන්න යන්නේ. ඕක හරියන්නේ. සමහර විට කිව්වොත් නම් අප දෙන්නෝ දාගෙන යයි. සමහර විට බෑ කියන්න පුළුවන්. මම අද ඔය බයිසිකලේ කොහොම හරි වටයක් යනවා යනවාමයි. ඔට්ටුයි බෑ. වටේ කරන්න බෑ සුදු පුතා. මේ දන්නවනේ මේ සුදු පුතාගේ හැටි. ඒ වුණාට ඉතින් මමනේ දන්නේ අපේ තාත්තා හැටි. ඔව්. දරපම් මාම හැම ලේසියෙන් බයිසිකලේ කාටවත් දෙන්නෙත් නෑ. බයිසිකලේ කාමවත් එක යන්නෙත් නෑ. දරපන් ලොකු තාත්තේ මාව බයිසිකලේ පොඩ්ඩක් පද්දවනවද? අනේ අද බෑ පොඩි හාමුදුරනේ. වෙන දවසක බලමු. අද නම් හොඳටම මහන්සි. අනේ තාත්තේ දරුකමට මාවවත් පද්දවන්නකෝ. මේ ඔබ නිකන් හිටහන්. බබා වෙන්නේ නැතුව. පොඩි හාමුදුරනේ. මට පරක් වෙනම යන්නද? වෙන දවසක එක්ක යන්නම් ඈ. සුදු පුතේ දරපම් මාමේ මොකද උඹ විතරක් මෙතන? මට අමාරුයි දරපම් මාමේ. මගේ ඔරුව කැරගෙන කමක් නැහැ. මම මෙතන දාලා යන්න. මං යන්න. ඕනේ බෑ යංගත් රස්නේනේ. බෑ 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 උඹ මෙතන දාලා යන්න බෑනේ. නැගපන්කෝ. යංක මම උඹ එක්ක යන්නේ. අන්න වැඩ. ඒක තමයි. දරපාල ලොකු තාත්තා සුදු පුතා බයිසිකලේ නැග්ග ගත්තනේ. පොඩි සාදු ඇත්තට මේකට බලයක් තියෙනවද දන්නේ? අන්න යනවා. ඔක්කොම හොඳයි. ඉනාව තමයි යල්ලන්නේ නැති. මෙයාට නම් මොකක් හරි බලයක් තියෙනවා. ඒකනේ යාට දෙල්ගොඩ සුදු පුතා කියන්නේ. එයාගේ හොඳම යාළුවා මම. හරියන්නේ ආමිනි. දැන් ඉතින් රෝහිත ඉන්න තැනක් හොයාගන්නම වෙනවා. රෝහිත? ඒක කොටද? ඌ දන්නව ඇතිනේ උගේ ගෑණි ඉන්නේ කොහෙද කියලා.
Kumari. උඹ දන්නේ නැති නේද රෝහිත ඉන්න තැන. එහෙම නැත්නම් යන්නේ නැතෙන්? දන්නේ. ඇයි තින් උඹට ඉඳහිට හම්බුණා නේද? උවිතින් හම්බුණා නම් තමයි. ඉතින් ටෙලිෆෝන් නම්බරයක්වත් ඉල්ලගත්තේ නැද්ද? එහෙනම් ඌට කතා කරලා අහපන් ඌගේ ගෑණි ඉන්නේ කොහෙද කියලා. අයියා හෙව්වා කියලාද මං අහන්න ඕනේ? මං කිව්වයි කියන්න එපා. ඔබ අහන විදිහට අහපන්. අයියෝ ඔය ගෑණිව හොයාගත්තයි කියලා ඇති වැඩේ මොකද්ද? ඒක ඒක ඒ තරම් හොඳ වැඩක් නෙමෙයි. ඔන්න ඔය ළමයට ඔය පන්සලේ ඉන්න විදිහට ඉන්න හරිමු. SLT fiber 1212 මතන්න කුමාරි මේක හොඳ නරක හොයන වෙලාවක් නෙවෙයි ඒක තීරණය කරන්නේ මම උඹ උට කෝල් එකක් දීලා අහපන් උගේ ගෑණි ඉන්නේ කොහෙද කියලා ඔය ගෑණි මේ ලෝකේ කොහෙ හිටියත් මං හොයාගන්න ඕනේ